රෙහාන්ගේ නංගි සරණිට කැමති. ඉතින් රෙහාන්ගේ නංගිට සරණි එන්න ලෑස්ති වෙලා වඳිනකොට රෙහාන්ගේ නංගි අත් දෙකෙන්ම අල්ලගෙන සරණිට හිනා වුණා. ඉතින් රෙහාන්ගේ නංගිගේ හැසිරීමෙන් හොඳටම තේරෙනවා රෙහාන්ගේ නංගිට හොඳටම සරණිව හිතට අල්ලලා කියලා. ඒ විතරක් නෙමෙයි, තව පුංචි දෙයක් කියනද, රෙහාන්ගේ නංගි අනිවාර්යයෙන්ම රෙක්සිව කසාද බඳි. අන්තිමේටම රෙක්සි ගැන හොඳ කල්පනාවෙන් තමා රෙහාන්ගේ නංගි ඉන්නේ. ඉතින් රෙක්සි කියන්නේ හොඳ කෙනෙක්නේ, නරක කෙනෙක් නෙවෙයි. රෙහාන්ගේ ඕනම දෙයකට රෙක්සි තමා ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් රෙහාන්ගේ නංගි විවාහ කරගත්තොත් ඇත්තටම රෙහාන්ගේ නංගිට හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉදිරියට මේ දේ සිද්ධ වේද කියලා. අනිවාර්යයෙන්ම රෙහාන්ගේ නංගි රෙක්සි සම්බන්ධ ගොඩනගා ගනීවි කියලා හිතනවා. ඒ වගේම අවසානයට සරණි රෙහානුයි රෙක්සි රෙහාන්ගේ නංගි මෙයාලා කසාද බඳීවි. ඉතින් යන්නනේ ගිහින් එන්න, අපි බලමු අද කොටස කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. සුබ දවසක්.